ওটি কারণে কোন লড়াই করেন কোহমদ বিভাগ পাস করেন কোন তেনকাটে আনি আপনি ইতনা মোটিভেশন মানে ইনকে মোটিভেশন কিনে তাও কালকে ওয়া বেনা মানুষ থেকে কথা কাহিন ইন্ডো ইমপ্রেস না মং দাঁড়া দিন ভিডিও একটা রবীন্দ্র সরকার V8 বলান সার্চ করলাম ইউটিউব চ্যানেল গেছে আরে මේ ඒ වීඩියෝ එක බලන්න මොලේ ළඟට කැප්ෂන් එක දැකලා ඉවරලා හරකෙක් වගේ නිකන් ඒකට මේ නිකන් නේද මේව දෙන්න එපා හරිද රයිට් ඒකේ තියෙන කතාව බලන්න මොකද්ද මම කියලා දෙන්නේ කියලා මම කියලා දෙන්න මොනවද තිබ්බත් වැඩක් නැහැ මිනිස්සුන්ට කියලා ආත්ම තෘප්ති වෙන තුරු මේ මිනිස්සුන්ගේ සතුට තමයි වැදගත් කියන එක මම එතන කියලා දෙන්නේ හරි මේ මොකද්ද මොටිවේෂන් එකක් කියන තාවකාලික දෙයක් නේ ළමයි කවුරු හරි මිනිස්සෙක් ඇවිල්ලා ඉවරලා නිකන් පොඩි පොඩි ෆැක්ස් ටිකක් කියලා 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 ඉවරලා ඔයාව නිකන් අමුතු ලෙවල් එකක උස්සලා දිනන ඔයාට එකක් එනවා එන ගැම්මක් සර් හෙට උදේට දෙනවා මොකුත් නැහැ වැඩ කරනවා මැරණකම් කිලිවල හරි ඒක නැතුව යනවා ටික වෙලාවක මොටිවේෂන් ගෙන්ද කන්ටිනියුස්ලි තමන් විසින් තමන්ට එක්ක සපය ගන්න ඕන දැන් නැවත නැවත මොටිවේෂනල් ස්ටෝරීස් අහන්න ඕනවා ඒ කියන්නේ ඒක නිකන් පොඩි හයිප් එකක් ගන්න හොඳයි නිකන් පොඩි ආතල්යක් එනවා පොඩ්ඩක් කඩ කරනවා නැතුව යනවා ආයෙ මොටිවේට් කරනවා අන්න එහෙම යන මොටිවේෂන් වලට වැඩිය සාමාන්‍ය මේ ලෝකේ සාර්ථක මිනිස්සු කරන වැඩක් තමයි ළමයි හැබිට්ස් හදාගන්න එක හැබිට්ස් පුරුදු හදාගන්න එක ඔයා උදේම නැගිටිනා හැමදාම 6ට කියලා හිතන්නකෝ 6ට පුරුද්දක් වශයෙන් ඔයා උදේට නැගිටිනවා උදේට නිදිය ගන්න වෙලාව තියෙන දවසට තමයි 6ට නැගිටිනවා නිකන් මම නිකන් කියන්නේ හරි ඔයා හැමදාම රැයට දත්ම දිනවා කියලා හිතන්නකෝ කාලයක් තිස්සේ කරපු පුරුද්දක් නම් ඒක ඔයාට පුරුදු වෙලා දැන් ඒක ඔයා රැ කොහේ හිටියත් දත්ම දිනවා කැලේක හිටියත් ඔයාට මතක් වෙනවා ශක්පද රැයට දත්ම දින්න වෙන්නේ නැහැ නිකන් හැබිට් එක. හරි? ඔයා දවසට පැයක් පොතක් බලනවා කියන්නේ ඔයාගේ ෆෝන් නනම්මනම් ලැප්ටොප් ඔක්කොම පැත්තකින් තියලා. ඔයාට හැමදාම දවසට පොත බලන් හිටිනවා. මිනිස්සු මේ ලොකු නිර්මාණ කරන්නේ. එක දවසින් රෑ ඉඳන් එළි වෙනකම් මොටිවේට් වෙලා පණ යනකම් වැඩ කරලා නෙමෙයි. කොහොමද? මිනිස්සු ලොකු දැන් මම උදාහරණයක් විදියට මං සාර්ථක මනුස්සයෙක් විදියට මාව තාම දකින්නේ නැහැ මට තාම වැඩ දින කරන්න. හරිද? තම සාර්ථකත්වයට පත් වෙමින් පවතින මනුස්සයෙක් විදිහට මම දකින්නේ පෞද්ගලිකව. ඔයාලට සමාජ දෙනදී ආ රවින්ද සර් සුපිරි කීයකට. එහෙම ඒක හරි. මට තාම මාව සුපිරි නෑ. මට තාම මිට වැඩි පුළුවන්. මම දන්නවා මගේ කැපැසිටි මිට වැඩි. හරි. මම මේ නිද්දිමත් මේ හරිද මේම ඔහේ නිකන් ඇවිල්ලා පන්තිය කරලා ඉවරලා ළමයි මෙච්චර ඉන්නේ මේ පන්තිය. දඟලන්නේ නෑ මම මේ. හරි. අදරත් මේ නෝට් එකක් බලන්න හදතු නිකන් මේ කරන්නේ පාඩම. මේ කියන්න ගියේ මිනිස්සු ලොකු නිර්මාණ කරන්නේ හැබිට්ස් වලින්. ඒ කියන්නේ ඔයාට නිකන් පට්ට එක පාට මොටිවේට් වෙලා රෑ එළිවෙනකම් පාඩම් කරලා IT වලට එකක් ගන්න පුළුවන් බැරි නෑ පුළුවන්. ඊට වැඩිය හොඳයි ඔයා IT කියන එක ප්‍රැක්ටිස් එකක් විදියට දවසකට පොඩි concept එකක් ගන්න පැයක් විනාඩි 15ක් 10ක් අරගෙන මොනවා හරි පාඩමක පොඩි පොඩි කොටස ලූඩු දාගන්න ප්‍රැක්ටිස් එකක් හැබිට් එකක් හදාගත්තා නම් ඔයාට ඒක නැතුව බැරුව යනවා ඊට පස්සේ. හරිද? ඇඩික්ෂන් එකක් නැතුව බැරුව යනවා. හැමදාම මොනවා හරි පොතක් කියවන්න පටන් ගත්තාම දවසකට පැය භාගයක් ලොකු දේවල් ඕනේ ලොකු ගෝල්ස් වලට යන්න සර් මම අද පැය 8ක් පාඩම් කරනවා ඈ දැන් මේ ටිකේව කරන්න මේ ටිකේව මොටිවේෂන් වලින් තමයි එක්සෑම් එක ලියන්න ඕනේ හරි එක්සෑම් දෙල ඉවරලා ඒ ලෙවල් පටන් ගත්තා පස්සේ මම මේක ඉදිරියට කරන්න ඕක බාන්න වැඩි හරිද හැබිට් එකක් හදාගන්න සර් මම දවසම ෆෝන් එකේ ඉන්නේ පැයක් ෆෝන් එක පැත්තකින් තියලා ඉන්න පටන් ගන්න පැය භාගයක් ෆෝන් එක තියලා ඉන්න පැත්තකින් හරි හැබිට් එකක් හදනවා හරි කාලයක් තිස්සේ මේ පැය භාගය වෙනකට යොදවන්න පොතක් බලන්න පටන් ගන්න මේ අර දුර ගමනක් යනකොට ෆ්ලයිට් එක ලංකාවේ එයාපෝට් එකෙන් අපි උඩට ෆ්ලයිට් එක නැග්ගන තැනින් නිකන් අංශකයක් එහාට හැරෙව්වොත් ඇමරිකාවට ගිහිල්ලා බාන්න දෙන ෆ්ලයිට් එක යනවා එංගලන්තෙට අර එක අංශකයක් වෙනස් වෙච්ච නිසා එහෙමයි හරිද එහෙමයි හැබිට්ස් හරිද ඒ කියන්නේ දවසකට කරන පොඩි ටාස්ක් එකක් කියන එක මිනිසුන්ගේ ඕවර්ඕල් ඩෙවලොප්මන්ට් එකට බලපාන මේ විදිහට ඔයාට දවසට පැයක් පාඩම් කරන්න පුළුවන් නම් ඔයා අවුරුද්දට පැය 365ක් පාඩම් කරලා තියෙනවා. හැබැයි ඔයා පැය 24ක් මොටිවේට් වෙලා පාඩම් කරලා ඊළඟ දවසේ නම් පිස්සු කෙල්ලනවා නම් ඒක තේරුමක් නැහැ. හරිද? තේරෙනවද? හැබිට්ස් වලින් තමයි මිනිස්සු ග්‍රේට් මිනිස්සු හැදෙන්නේ. හැබිට්ස් වලින්. මොනවාද? පුරුදු හැබිට්ස් වලින්. මොටිවේට් වෙන්න එපා ඒක නිසා මොටිවේෂන් කියන එක තේරුමක් නැති දෙයක් තාම කාලෙක. හරිද? ඔයා අදා ගන්න පුරුදු. ඔය තමයි ක්‍රමේ. ඩිසිප්ලින් එකයි මේ මොකද්ද? හැබිට්ස්. ඩිසිප්ලින් එක කියන්නේ හැබිට් එක කන්ටිනියු කරගෙන යන්න ඔයාලට තියෙන්න ඕන හැමදාම අවශ්‍යතාවය. පණින්න බෑ දවසින් දවස අද නම් බෑ පොත් කියවන්න. එහෙම බෑ. හැමදාම කරගෙන කන්සිස්ටන්සි ඩිසිප්ලින් අන්න. හරි. එනිවේ